అయ్యుబోవండి టీచర్. හරි අයිබෝන් අද නේද ඔය පුතේ අයිබෝන් ටීචර් හරි අයිබෝන් ටීචර් හරි අද පරිසර පාඩම නැහැ කියලා හරි පරිසර පාඩමක් අද තියෙන අපිට නේද අයිබෝන් ටීචර් හරි හරි ටීචර් මට කියන්න කොතනට වෙනකන් අපි පරිසර පාඩම කරාද මොකද්ද අපි පාඩම මේ කරගෙන යන පැලැටි වලට වෙනකන් කරා ටීචර් මොකද්ද පාඩමේ මාතෘකාව? හරි. අද අලුතෙන් ආපු කවුරුම හරි ඉන්නවද? පන්තිවල සම්බන්ධ වෙන්න බැරි වෙච්ච කවුරුත් නැනේ. ටීචර් මම අලුතෙන් ආවේ. පන්ති රද්දද පුතේ අලුතෙන් ආවේ නැත්නම් සම්බන්ධ වුණාද මීට කලින්? නෑ ටීචර් රෂින අද්ද සම්බන්ධ වුණේ. හරි පුතේ හරි. බබාලට දැන් අපි මේක කරගෙන ගියාට පස්සේ ඔයාලට ටියුට් එකක් දෙනවා. එදත් කියවාගේ ටීචර් මොකද දැන් ටියුට් එක ඔයාලට දුන්නොත් ඔයාලා අය බලන්නේ නෑ ඔය ටියුට් එක දිහා නේ එහෙමනේ ආසාවෙන් ගත්තට බලන්නේ නැහැ අය ටියුට් එක දිහා ඒකින්ද තමයි ලියවන්නේ ටිචර් ලියන්න දෙන්නේ ඒකයි ඔයාලට එතකොට මතකත් හිටෙනවා ලියන්න පුළුවන් ඒක හරි පුතේ දැන් මේ අපි පළාතිහා ගස්සලා පාඩමේ ටිකක් ඉස්සරහට ගියා නේ අපි චූටි මතක් කිරීමක් එක්ක ගිහිලා ටීචර් ඔව් පුතේ එදා පැලැටි හා ගස්සල් නේද කලේ? ඔව් පැලැටි හා ගස්සල් පුතේ. හරි දැන් කරපු අය ඕන මතක් කරගෙන යමු. පැලැටි හා ගස්සල් කරපු නැති අය පුතේ අහගෙන ඉන්න. අපහසු තැනක් තියෙනවා නම් අහන්න. හරිද? මං කතා කර අපි ඉන්න කැමති පරිසරය ගැන නේද? අපි ඉන්න කැමති මෙන්න මේ වගේ ලස්සන සුන්දර පරිසරයක තමයි අපි ඉන්න කැමති. ඔයාලත් එහෙමනේ ඔයාලත් එහෙම හරි මොකටද ශාක වර්ගීකරණය කියන්නේ දැන් අපේ අලුතෙන් ආපු බබලට කියෙන් බලන්න මොකටද ශාක වර්ගීකරණය කියන්නේ ශාක වර්ග වෙන් කරනවට ශාක වර්ග කොටස් කොටස් වෙන් කරනවා නම් හරි ශාක වර්ග හතරක් තියෙනවා නේද මොනවාද ශාක වර්ග හතර ස්වැල් පඳුරු පඳුරු පැලැටි වර්ග ස්වැල් පඳුරු පැලැටි නෝ ඒ හතර තමයි අපිට ස්වැල් පඳුරු පැලැටි ඔය හතර අපුතේ ඕක මේ ශාක වර්ග මේ වර්ගීකරණය කියලා ලියලා මේ ගස්වල් ගස් වර්ග වැල් වර්ග පඳුරු වර්ග පැලැටි වර්ග කියලා ලියලා අඳින්න ඕනිද ඔව් අඳින්න ඕනේ අපි ගිය සතියේ පුතේ එක ඇඳලා කරා හරිද දැන් ඔය මේ නැත්තිය ඉන්නවනේ අපි දැන් අලුතෙන් ආපු බබාලේ ඉන්නවනේ
යාත්තන්ගේ ෆෝන් එකක් තියෙනවා නම් පොඩ ෆොටෝ එකක් ගහ ගන්නකෝ. එතකොට අපිට පිටුවක් අරින්න පුළුවන් ඒකට. ෆොටෝ එකක් ගහ ගන්න කලුතින් අපෝ ඉන්නා නා. පිටුවක් කරලා අපිට මේ වගේ ලස්සට ශාක වර්ග, ගස් වර්ග හඳින්න ලියන්න පුළුවන්. හරිද? එහෙනම් ෆොටෝ එකක් ගහ ගන්නකෝ. හරි, ගහගත්තද? අලුතෙන් ආපු බබාලා ටිකට කියන්න අපි මොකද මේ පාඩමේ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා නැහැ. චූට්ටක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. හරි පුතේ හරි ඉස්සත්ියාපුව අය ආය ගහන්න ඕනේ. මාත්‍රකාව පැලෑටි හා ගස්වැල් පුතේ පැලෑටි හා ගස්වැල්. තුන්වෙනි පාඩම තුන්වෙනි තේමාම ඔයාලගේ පැලෑටි හා ගස්වැල්. ටීචර් කලියා ගන්නන්ද නෑ 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 ලියලා නැති අයට මම කියන්නේ ලියලා තියනා ලියන්න එපා යාලා මාත්‍රකාව ලියලා ගොඩක් ඉස්සරහට ගිහින් ඉන්නේ චුට්ටක් නේ හරි මේක ෆොටෝ එකක් ගහ ගන්න ඊට පස්සේ පිටු අරින්න පුතේ පිටු එකක් දෙකක් අරින්න මේකට නම් එක පිටුවක් හරි ඔව් එක පිටුවක්ද ඔයාලට ගියේ බිනුක එක පිටුවක්ද කිය පුතේ ඔව් ටීචර් එක පිටුවක් අරින්න අරලා ලියා ගන්න ඕක හරි ඉස්සරහට යමු ටීචර්ට පස්සේ ප්‍රශ්න විදුලි කොටනවා මම කට් වෙන්නද ආ හරි පැටිය හරි විදුලි කොටනවා නම් කට් වෙන්න කමක් නැහැ ටීචර් ටීචර් ප්‍රශ්නයක් දුන්නා ප්‍රශාක යනු මොනවාද ගස්සල් පන්දුහා පැලැටි ආදි වර්ග ශාක ලෙස හඳුන්වයි කියලා දුන්නා අන්න හරි දුන්නා නේද අපි එදා ලිව්වා එක ශාක යනු මොනවද කියලා ඇහුවා නේ අපි ලිව්වා තමයි මට කියන්න මෙතනට ලිව්වද අපි මේක ලිව්වද විශාලෙස වැඩන තද අල්පසහිත ශාක වර්ග උදාහරණ ලිව්වද කරා අන්න ලිව්වා ඔන්න දැන් ආයෙත් අරුතෙන් ඉන්න බබාලා ටික ඔන්න ඔය වගේ ගස් වර්ග කියලා ලියලා මෙන්න මේ ටික ලියන්න ඕනේ लोकोट पिटुआ එදා කරපු වැඩ ඔක්කොටම ආ අපි ඒක තමයි ටීචර් කියන්නේ ඔයාලට පිටු ගාන ගණන් කරගන්න තමයි මේ එකින් එක පෙන්නන්නේ හොඳේ අර හිටපු නැති බබාලට දැන් මේ ටීචර් මන්දරම් පිටු හයක් ගියා පිටු හයක් ගියාද හා හරි පැටි හරි අපි බලමුනේ ඔන්න ඔකට පිටුවක් අරගන්න පුතේ ගස් වර්ග වලට පිටුවක් අරින්න ඕනේ වැල් වර්ග වලට පිටුවක් අරින්න ඕනේ පිටුවක් නම් එපා පිටු භාගය හතරක් මේ තියෙන්නේ ත්‍රිකරාද ටීචර් දැන් මට ලොග් කරන්න පුළුවන් උනේ මොන හරි කරාද ටීචර් මොනවද කරන්න කිව්වේ නෑ මුකුත් කරන්න කිව්වේ නෑ මම මේ කියන්නේ ගිය සතියේ ඉන්න බැරි වෙච්ච අයට ෆොටෝ එකක් ගහගන්න කිව්වා පුතේ මේක ලියා ගන්න නැත්තම් යාළුවට පාඩු වෙනවා නෑ කියන්නකෝ හා ගිය සතියේ හිටියද මගේ පුතා ගිය සතියේ හිටියද ටීචර් ඇච්චරක් කියනකෝ ගිය සතියේ හිටියේ නැද්ද හිටියා ටීචර් ආ හිටියා නම් අදාළ වෙන්නේ නැහැ පුතේ මම කියන්නේ මේ හිටපු නැති අයට හරිද මේ ගස් වලයි පැල් වලයි පඳුරු වලයි පැලෑටි වලයි ඔව් ටීචර් පෙනරත් දැල් නේද ඔව් වෙල් හරි මේ අහන්න පඳුරු පඳුරු වලටත් පුතේ පිටු දෙකක් අරින්නකෝ අර පිටුවයි පිටු තුනයි අනะ පිටු තුනක් අරින්න හරිද පිටු තුනක් අරින්න අරින්න මෙන්න මේකටත් එක තමයි පිටු තුනක් ඇති අද තියෙන්නේ අපිට මෙතන මං හිතන්නේ එහෙමද පැලෑටි ලිව්වද අපි ඔයාලට ෆොටෝ එකක් ගහගන්න බැරි වුණා නේද මේක ෆොටෝ එකක් ගහගත්තද फोटो एक गह गए ना फोटो एक गह गांगट फैला
හරි පැටියෝ හරි දැන් මම මේ කියන්නේ එක පිටුවේ දෙක දෙක ලියනයි කියන්නේ. හරි. දැන් සමහරක් ආගේ අකුරුත් ලොකුයි නේ. නෑටි ච හතර හතර ඇතුල. හරි. මට එක ලියන්න. ටීචර් මල්ලි ටීචර්නේ. හරි හරි. මේකේ එක. දැන් මට කියන්න. එකලා නවත්තන්නකෝ. පැලෑටි වර්ග කරාද අපි පැලෑටි වර්ග සම්පූර්ණයෙන් ඉවර කරාද හිටපොයි කියන්න මට ඕ ටීචර් සම්පූර්ණයෙන් ඉවර කරා නේද හරි ඔන අද තියන්නේ පුතේ ශාකවල ලක්ෂණ මොනවටද ලක්ෂණ කියන්නේ මොනවටද ලක්ෂණ කියන්නේ කියන්නකෝ බලන්න මොනවද ලක්ෂණ ශාකේ පිහිටලා තියෙන්නේ මොන විදියටද අපිට පේන්නේ මොන විදිහටද ඒකේ ඵල මොන වගේද ඵල කියන්නේ මොනවාද ගෙඩිනේ ගෙඩි 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 මොන වගේද මේ ශාක කියලා තමයි අපි අද කතා කරන්නේ ශාකයක් මොන වගේද කියලා මොන අපි අර චොක්ලට් ආගන්නානිද නැහැ නැහැ ඒක සත්‍යද ගස් වල තියෙන ලක්ෂණ මොනවද කොහොමද ගහක් පිහිටලා තියෙන්නේ මොන වගේද ගහ හය වැල් වල ලක්ෂණ ශක්තිමත් කඳක්. හරි අපි බලමු පඳුරු වල ලක්ෂණ පැලෑටි වල ලක්ෂණ. මොනවාද කතා කරන්න අපි ශාක වල ලක්ෂණ. අර කිව්වත් වගේ ශාක වර්ග හතරක් තියෙනවා. හතරේ අපි ලක්ෂණ එකින් එක කතා කරමු. හරි. පළවෙනි එක තමයි ගස්. ගසක ලක්ෂණ. මොනවාද කියන්න බලන්න. පළවෙනි එක මොකක්ද? කඳ ශක්තිමත් ඇත. කඳ ඇතුළත අරටුවක් පිහිටා ඇත. කඳ ඇතුළත වැඩෙන විශාල ශාක ගස් ලෙස හැඳින්වේ. ඒක වැඩෙන විශාල ශාක. ඔක ටීචර් ලියන්නද? ලියමු පස්සේ. කඳ ශක්තිමත් තියනවලු. දැකලා තියනවද කඳ ශක්තිමත් තියෙන ශාක ගස් වර්ග? ලොකු ගස් මේ රූපවලත් තියෙනවා. ඔව් ටීචර්. ඔව් ටීචර්. කල තියෙන නේද ලොකු ගස් දැකලා තියෙනවා රූස්ස ගස් එතකොට. ලස්සන මේ ලොකු ගස් තියෙන්නේ. බුරුත ගස් අනේ වගේ ලොකු ගස් තියෙනවා. කඳ ඇතුළත අරටුවක් පිහිටා ඇත. එදත් අරටුව කියන්නේ මොකද්ද කියලා මං කිව්වා. කිව්වද? මතකයිද? ඔව් ටීචර්. මොකද්ද කරටුවක් කියන්නේ? අරටුවක් කියන්නේ මොකක්ද? මැද සිට පාට කැලේ. ඔව් මෙහෙම අපි දැන් ওই ගහ ගස් කපන මාමලා ඉන්නේ. එයාලා මෙහෙම ගහක් කපනකොට මැද තියෙනවා තද පාට, තද ගුරු පාට වගේ. වටේට ලාප පාට, මැද තද ගුරු පාට වගේ තියෙනවා. අරටුව. ගවුමක්. අනේ ඒකට තමයි අපි අරටුව කියලා කියන්නේ. හරි. උසට වැඩෙන විශාල ශාක ගස් ලෙස හැඳින්වෙනවා. මේ අරකම තමයි නේ. මේ මොන වුණාද කියන්නේ? ඔයා මොකක් හරි ඔබන්නේ තිනිති. ඊළඟට බලන්න. තව තියෙනවා විශාල උස වැඩේ. ඒ කියන්නේ විශාලව ගස් වැඩෙනවා. ටීචර්. ෂක්. ඔ පුතේ. ටීචර්. ඔ පැටියෝ කියන්න. ටීචර්. ඕ කියන්න. ටීචර්. කියන්න පුතේ ඇහෙනවා ඇහෙනවා කියන්න හරි ලියන්නකෝ ශාක වල ලක්ෂණ මම කට්ටුනා මොකද්ද කරන්න මාතෘකාව ලියන්න අහන්න මාතෘකාව ලියන්න ශාක වල ලක්ෂණ ලියන්න ශාක වල ලක්ෂණ කියලා මාතෘකාව ශාකවල ලක්ෂණ පුතේ. දැන් ඔන්න අලුතෙන් ආපු බබාලට ටිකක් එතන ඉඳන් ලියාගෙන යමු. ශාකවල ලක්ෂණ.
लक्षण पालट लिया विशाल वेडे टीचर मम दुने मुनाद करे टीचर मम दुने मनोवाद करे शाख वाले लिया टीचर मम कटुना मुखद कर लक्षण सिग्नल मत सिग्नल मत मेकल यागा कलकियान लक्षण गसान दिन।
teacher. How put it? Gasaka lakshan tickly and other. An Indian, don't put it. Teacher, ivarai. Ivaraida. Teacher, ivarai. Hari pedi hari. Api Anita liyana kan chuti velawak demu. Honda? Hello. Kasaka lakshana. Na teacher. Hari hari liyan liyan. Teacher, mommy, where I? Hari Patio. Teacher, Sandy, where I? Hari Patio. Teacher. Nah, teacher. Hari hari ikut lian. Mana mereka tahu? Macam.
හරි මං හිතන්නේ ඉවර ඇති දැන් නේ නෑ ටීචර් නෑ ටීචර් අබෝයි තව ලියනවද ඉවර නෑ මොකද මම කට්ටුනා විනාඩි 10ක් දෙන්නකෝ ටීචර් අනේ ටීචර් දෙන්නකෝ විනාඩි 10ක් මම කට්ටුනා හරි ඉක්මනට ලියන්නකෝ විනාඩි 10ක් ඉන්න කලින් ලියන්න පුළුවන් ලියන්නකෝ ඉක්මනට දැන් හතරනේ ඉන්නේ ඉක්මනට ලියන්න ඕනේ टीचर ये लाई वराई हरी पुत्ते हरी ना टीचर टीचर ये लाई वराई गहाँ नोने पेटियो टीचर ओ बते क्या ना टीचर संगीत हरी बच्चे रा पानी मंदे को बालम को बालम ऐसे दी बाबा हाँ होंदा है पुत्ते होंदा है होय दिए ने होंदा ता टीचर मागे हारी देखिया ला बालाना को बालम होंदा है ना दूर नहीं तो पहनू है होंदा है पुत्ते ओ सादी सी ना नहीं तो सादी सी टीचर आदित्य हारी देखिया ला बालाना आदित्य हाई हरी हाई पुते हरी हिमाशी हिमाशी हरी पुते टीचर मामली अली बराई यारे विनाड़ दहाया देने के लिए हाँ एक अरे माँ क्यों विनाड़ दहाया टक कली लिया ना पुलो हाँ को बला टीचर माँ के को बला ना को बला ना पुते हिमाशी हरी पुते हाँ होंदाई पुते होंदाई हरी हरी अपनी तरह चाप चली जाए का दिन नौकर पर सरे पिन बंद है मगर तो पुते पर सरे पिन बंद है वीडियो एक काम सिंधु आदर හරි අපි ඊළඟ එකත් ලියලා යමු නැත්නම් අපිට පරක් වෙනවනේ ආ ඔන්න බලන්න ටීචර් ආව ඇහෙනවද මං කියන එක ඇහෙනවා ඇහෙනවා පැටියෝ කියන එක ඇහෙනවා චාපුහන් කියන ටීචර් ටීචර් වහිනවා මෙහෙට වහිනවද ටීචර් කරන්නේ නැහැ නේද තාම
නෑ නෑ මේක කරන්න මේක කරන්න නැහැ ඕන මම ගස් වර්ග තමයි මේ පෙන්වන්නේ බුරුත කළුවර කොස් පොල් කොහොඹ ඕන ඔකට තමයි පුතේ අරටුව කියන්නේ පේනවනේ අරටුව හැමදාම පේනනවා ටීචර් හරි ඊළඟට යමු වැලක ලක්ෂණ වැලක ලක්ෂණ මොනවද වැලක ලක්ෂණ ශක්තිමත් හඳක් නැහැ නෑ නේද වැල් වලට ශක්තිමත් හඳක් නැහැ ශක්තිමත් හඳක් නැත හඳසිහින් ලෝකන් යන්න ඕනේ ආදරකයන් නැත්තම් පොළොවක තියෙනවා ටීචර් ලියා ගන්න ඕනිද ඔපු තෙලියමු වැලක ලක්ෂණ කියලා ලියලා ඔය ටික ලියමු වැල අඳින්න ඕනේ නැහැ අපි ඇඳනේ වැලක ලක්ෂණ කියලා ලියමු හැබැයි ඔන්න ඉක්මනට ලියන්න ඕනේ හැමෝම පටන් ගන්න ඕනේ ලියන්න ගමන් කරයි ඉච්චින් ඡට ගන්න මේකේ ඇයි ගහන්න බෑ ලියන්න ලියන්න ස්ක්‍රීන්ෂොට් ගහන්න එපා ලියන්න ලියන්න ඉද වෙලාව තියෙනවනේ එහෙනම් ලියන්න
ටීචර් මම ලියලා ඉවරයි ලියලා ඉවරයි ටීචර් ටීචර් ලියලා ඉවරයි ටීචර් ටීචර් අසින ලියලා ඉවරයි නෑ ටීචර් හරි හරි තව ලියන්නේ කවුද මම ලියනවා ටීචර් මාව කට් වෙනවා එකයි लक्षण मतलब पंदुर का लक्षण बलन शक्ति मत कदक पोल सीतम अत विहिदी तीबे अतने पोलविंदे मैं अत विहिदला उसे वैडने पद्धत सिहि आने मोटा मगिन पेल बागत हक मोनाट तो मोटा के आने ටීචර් මට අයියා කියන්නේ ලුණු ගෙඩියක් කැම් පැල කරාම ඒක පැල වුණාම චූටි මේ කැලක් වගේ මට අයියා කියනවා ඒකෙන් පැල වෙන්නේ කැලක් තියනවා නේ අන්න හරි ඒක තමයි ඔය මේ ඒ ලුණු ගෙඩිය මුල යටට තියලා අර උඩට දැම්වම ලුණු ගහ එනවා බීමේ මට අයියා දාලන්නේ නේද ඔව් ලුණු ගහ පැල වෙනවා නේ හරි අන්න ඒකට තමයි පුතේ මට අයියන්ගේ තව හොඳම දේ තමයි කෙසල් පතුරක් ගාවට ගිහින් බලන්නකෝ පහල අය චුටි චුටි මට අයියන් ඉන්නවා පැල ඔව් ටීචර් එකෙන් මට අයියා කන කූරකුත් දෙනවා හරි දැන් ලියන්නකෝ පඳුරක ලක්ෂණ ලියන්නේ ඉන්නේ मटक में මකත් මේ යාල් වෙකාද මේ ඕක ලියා ගන්න ඕනද ඔව් ඔව් පිටිය ලියන්න ඕන
මැඩම් ඔව් පුතේ මට අයියන් කියන්නේ මොකටද ආ මට අයියන් කියන්නේ චූටි චූටි කාලවලට මට අයියන් කියන්නේ ලුණු ගෙඩියක් වැලකරාම ඒකෙන් එන්නේ චූටි කාලට ආ අන්න හරි ඔන්න කිව්වේ තේරෙනවද පුතේ චූටි චූටි කාලක් ඔය අපේ මේ මොනවාද කෙසල් බොඩ ළඟට එහෙම ගිහිල්ලා බැලුවාම චූටි ටීචර් එක පොඩි පැල පොඩ්ඩක් වගේ චූටි චූටි වරයි ටීචර් පොඩි පැල පුතේ මට අයියන් කියන්නේ පොඩි පැල කියලා මතක තියාගන්නකෝ හා ටීචර් ටීචර් teacher teacher ivarai teacher teacher ivarai pala kallu natte ekka balanna puluwa tabawa penna etta hola teacher bin kali yela ivarai hari pettiyo ටීචර් නැදනි ලියලා ඉවරයි. හොඳයි. අනුමිතිය මයික් ඔෆ් කරලා. හොඳයි සෙන්දි. ටීචර් මම දැන් ජොයින් වුණේ. දැන්ද ජොයින් වුණා. නෝ. මුලින් පුද්දේ ඉවරයි.
ටීචර් මයික් ඔෆ් කරන්න ඕන ඔයාලගේ නැත්නම් ඉතින් හරියන්නේ නැහනේ මූල පද්ධතිය කියන්නේ පුතේ මේ පඳුරු වලට තියෙනවනේ චූටි චූටි මුල් අනේ ඒවා ගොඩක් සිහින් දැන් ඔන්න මේ මොනවද පැලයක් ඔන්න රම්පේ පැලයක් එහෙම ගලවලා ගත්තාම පුතේ කෙඳි වගේ තියෙන්නේ බලන්නකෝ ගලවලා චූටි චූටි කෙඳි කෙඳි වගේ තමයි ඒවා තියෙන්නේ ඒකයි කියන්නේ මූල පද්ධතිය කියන්නේ පුතේ මුල් වලටම තමයි පද්ධතිය කියලා දාලා තියෙන්නේ ඔක්කොම මුල් අනේ ඒවා චූටි චූටිම චූටි ඒවා තියෙන්නේ අනේ ඒවා තමයි සී මූල පද්ධතිය සිහින් කියලා තියෙන්නේ තේරුණාද अवश्य कथा कर ටීචර් මම දැන් ජොයින් වුණේ. මේ මොකද? මම ජොයින් වෙන්න බරක් වුණා. පුතේ අපි ගොඩක් දැන් මුලින් ඉඳන් හිටියේම නැද්ද? ඉස්සෙල්ලා සතියාව. මොකද පුතේ? ඉස්සෙල්ලා සතියාව. ඔයා මේ මං අහන්නේ දැන් අපේ අද පාඩමේ දැන්ද ජොයින් වුණේ නැත්තම් ඉස්සෙල්ලා හිටියද? දැන් ජොයින් වුණේ. ඔයා කොතනින්ද නතර කරලා තියෙන්නේ කියන්නකෝ පාඩම. නෝට් එක ලියාගත්ත තැන කොතනින්ද නතර කරලා තියෙන්නේ? පඳුරු වලින්ද? පැලෑටි වලින්ද? ඔව්. අද කරේ පුතේ ශාකවල ලක්ෂණ. ලියන්නකෝ මාතෘකාව ශාකවල ලක්ෂණ කියලා. මාතෘකාව ලියන්නකෝ. මගේ පුතා ෆෝන් එකෙන්ද ජොයින් වෙලා ඉන්නේ? ඔව්. එහෙනම් ස්ක්‍රීන් ටිකක් ගහගන්න ෆොටෝ ටිකක් ගහගෙන මගේ පුතා ලියන්න. නැත්තම් වට පරක් වෙනවානේ. දැන් පඳුරු පැලෑටි වල මේ මොනවද? ශාක වල ලක්ෂණ කියලා ලියන්න පුතේ. පිට දාන්නම් ෆොටෝ ටිකක් ගහගන්න. ඊට මම ලියලා ඉවරයි. हाँ हाई मामा हापी मु चूटी वेलावा इत पास लियान पलाटी वल लक्षण पलाटी वल लक्षण अरे पुता लिवद शाक वाल लक्षण की सिग्नल मदिद ස්ක්‍රීන් එකේ දැම්මක පේන්නේ නැහැ ටීචර්. ඔය ටික ටික කට් වෙනව නේද? සරි සරි කට් වෙනව නේ. හරි. ටීචර්. හරි පුතේ හරි. ගහගත්තද පුතේ මේක ෆොටෝ එකක්? ඔව් ටීචර්. හරි. ඕක ලියන්න මගේ පුතා. චිත්‍රය අඳින්න ඕනේ නැහැ. ඒක මේ ලක්ෂණ ටික ලියන්න. ඊළඟට මේක. වැලක ලක්ෂණ. එකත් ගහගන්න. ටීචර් ෂයල් ඉවරයි. දැන් පැටියෝ. හරිද? ඔව් ගහගත් ටීචර්. ඊළඟට පඳුරක ලක්ෂණ. මේක ගහගන්න. ටීචර් පැලෑටි. ඒක ටීචර් ගහගත්ත මං. ආය ගහගත්තද? හරි. කොහො අපේ ආරිස්.
ඉස්සලා කටුන බබාකෝ පේනවද යාට දැන්වත් පේනද පුතේ වට තාමත් පේනද ඊළඟට පැලෑටි එක ලක්ෂණ මෙතන ඉඳන් තමයි පුතේ අත ලියන්නේ දැන් අපි ලියන්නේ ටීචර්මාව කටුනක් කියතියි ඔව් ඔයා පුතේ පඳුරක ලක්ෂණ ලිව්වද ඕ පැටි වට සිග්නල් නැහැ නේද කතා කරනකොට සිග්නල් නැහැ මදි ඔයාට ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද පේනවා ටීචර් ආ නැහැ පැටි ඔනේ අර මේ අනිත් බබාගෙන් එහෙම ස්ක්‍රීන් එක පේන්නේ නැද්ද කියලා යාට සිග්නල් ටිකක් අමාරුයි නේ ඔකමන පැලැටි එක ලක්ෂණ ශක්තිමත් කඳක් නැත. ටීචර් දැන් ලියන්න ඕන ටික මේ chat එක මං chat එකෙන් බලලා ලියා ගන්න. screen එක පේන්නේ signal out. ඒක තමයි පැටියෝ නේද? ඒකනේ මොකද කරන්නේ signal දෙන්නේ නැත්තම්. හරි දැන් ඔන්න මගෙන් ඇහුවා මූල පද්ධතිය කියන්නේ මොකක්ද කියලා නේද බලන්න මේ මිරිස් තක්කාලි ගහේ යට තියෙනවා චූටි චූටි මුල් මේ පේනව නේද චූටි චූටි මුල් අන්න ඕවට තමයි පුතේ මූල පද්ධතිය කියලා කියන්නේ මෙන්න මේ ප්‍රධාන මුලේ චූටි චූටි කෙඳි වගේ ටීචර් කියන එක අපිට පැහැදිලිමදි නේ टीचर बीनू को क्यों हारी සිග්නල් චුට්ටක් අපිට එහෙ මෙහෙ යනවා නේද සිග්නල් දුවනවානේ ඒ හින්දා තමයි පැහැදිලි මදි වෙන්නේ සමහරක් අයට හොඳට ඇහෙන්නේ නෑ කරන්න දෙතින් නේද ටීචර් මං තාම ලියනවා නෑ නෑ ඉක්මනට ලියන්න ටීචර් මගේ හරිද බලන්න පෙන්නන්න බලන්න මගේ එක්කෙනා නිමිනිද කවුද නදුනි හා හරි පැටිය හරි ටීචර් එකට දානවද මට බලන්න ලියන්න සිනා ටීචර් මගේ හරිද කියලා බලන්න හිමාශි හරි පැටියෝ ආ එසදි පෙන්නන්න हरे
ටීචර් බිනුක ලියලා ඉවරයි. තේ ලියලා ඉවරයි. ටීචර් ලියලා ඉවරයි. ටීචර් ලියලා ඉවරයි. හරි පැටිය හරි. අපි මොකද කරන්නේ? අනේට බබට දෙන්නෙත් නෑ ඔයාට පයන්න. ලක්ෂණ කියලා පින්තූරේ අඳින්නේද? ඔන්නෑ ඔන්නෑ පුතේ පින්තූරේ අඳින්න ඕනේ. ටීචර් මම පින්තූරේ ඇඳා. ටීචර් දැන් පේනවද පුතේ ඔයාට? දැන් පේනවද? ටීචර් ඉස්සෙල්ලක දාන්න පුළුවන්ද මට බලාගන්න මොකද කරේ කියලා? හරි මේකේ ෆොටෝ එකක් ගහගන්නකෝ ඊට පස්සේ දාන්න ටීචර් අනිත් එක. මේකේ ෆොටෝ එකක් ගහගන්නකෝ පුතේ. ගහගත්ත ටීචර්. හරි අනිත් අය චූටක් ඉන්න. ගහගත්ත ටීචර්. හොඳේ විනාඩියක් ඉන්න. හා ඉක්මනට මේකත් ගහගන්නකෝ. මේක තමයි ලියන්න තියෙන්නේ. නෑ ටීචර් ඔක නෙමෙයි අරිස්සල් මේ ඕක මල් ලිව්වා. එහෙනම් මොකද පුතේ? මේකද? අද ඕක ලියන්න කිව්වද ටීචර්? ඔව් ලියන්න කිව්වා. ෆොටෝ එක ගහගන්නකෝ ලියන්න ඊට පස්සේ. ඔව් පුතා කට් වෙනවද නේද? සිග්නල් නැතුව එක මේ ටිකට කට් වෙන හින්දා තමයි ටිකක් මග හැරෙන්නේ. ඔන්නෙක හොදලා තියන්න. හරි මේක හරිද පුතේ? ෆොටෝ එක ගහගත්තද? හරි පැලටි එක ලක්ෂණ ලිව්ව නේද? මේක ලිව්ව නේද? පැලටි එක ලක්ෂණ. හා දැන් ඉවරය. ලීල ඉවරය. වගුවක් ගහ ගන්නකෝ. හතරට බෙදලා ඔය ශාක වර්ග අපි මෙන්න මේ වගේ පොඩ්ඩක් බලන්න එක දිහා. වගේ ලියන්න. හතරක් ලියන්න. ඔය වගේ ගහ ගන්නකෝ එක වගුවක්. ටූල් හතරකට බෙදලා වගුවක් ගහ ගන්න. ලොකු වගුවක්ද ටීචර්? ඔව් පැටියෝ ලොකු එකක් ගහගන්න. මොකද දිගට එනවනේ.
ටීචර් පිටුව පෙරෙන්නම ගහගන්න වෙයි. ඔව්. ඔව් පිටුව පෙරෙන්නම ගහගන්න ඕනේ. ටීචර් මාගුව දාන්න නැත්නම් නෑ නෑ පැටි අපි දැන් උදාහරණ ලියන්න. දැන් ඔය කතා කරපු හැම ශාක එකටම උදාහරණ. ගුව දාන්නකො. ආ හරි. පැලටික ලක්ෂණ ලීලි ඉවරද? එපාත් කොට ආයේ කාලි වල වෙලා ස්කෝලේ පාඩනවා. ආ පුතේ. ටීචර් හරි ගහන්න ඕනේ. हतर पत्र गहनिंगत्र गहगन ලියන්න ඕනේ දැන් ඔය ෆොටෝ ගහනවා වගේ මට හැනවා ලියන්න ඕනේ උනාට දැන් තව වෙලා තියෙනවනේ ටීචර් වගුවේ තියෙනවා ටික ලියා ගන්න එනි මොකද පුතේ ඔය වගුවේ තියෙනවා ලියා ගන්න හා පැටි ඔයා මේ මොන පොතක්ද තියෙන්නේ CR පොතක්ද පොඩි පොතක්ද බොට්නි පොතක් පොඩි පොතක්ද එහෙනම් පොත පොත මේ පැත්තට හරවලා ගහ ගන්නකො අනිත් පැත්තට හරවලා පොත හරි දැන් පොඩි පොත් තියෙනවා නම් හරස් හතරට මට ඔව් හරස් හතරට ඔව් මෙන්න මේ පැත්තට මෙන්න මේ පැත්තට හරවලා මේ පැත්තට හොම ගහ ගන්න මේ තියෙන ආ මඩ ඔහොට මේ ඔව් පොතේ ඔව් ඒක ගත්තට අවුලක් නැද්ද අවුලක් නෑ අවුලක් නෑ ගන්න. ඒ වුණාට අනිත් හරස් හතරට ගහ ගන්න පුතේ පිටු දෙකකට යන්න එපා හරස් හතරට ගහ ගන්න. පොඩි පොතක් නම්. දිගත්තටනේ. හරි හරි කැමති විදියකට ගහ ගන්න පුතේ. ටීචර් ගොනි මගේ ළඟ තියෙන්නේ. ටීචර් මට එක කියන්න ලියන්න ඕනද? නෑ 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 ආසන්න පරිසරේ ඒවා ලියන්න ඕනේ නැහැ. ගස්න් වැල් පඳුරු පැලැටි කියලා ලියලා වගුවේ මුල ඔය ටික පහලට ලියන්න පුතේ. අයියා සෑනකේ බඩලා දෙනවා. කියලා තියෙන මෙව්වා පහලටම ලියන්න ඕනේද? ඔව් ඔව් පහ එක කියන්නේ එක වගුවක ලියන ගස් වර්ග මෙන්න මේවා. බලන්න කොස්න් දෙල් තේක බුරුත නැදුන් කුඹු හොර රබර් කොහොඹ. අන්න ඒ වගේ පහලට ලියා ගන්න. ටීචර් තව දන්න ටික පුඩු ලියන්නද? හා දන්න ටික ලියන්න මේ ටික ලියාගෙන ඉන්නකෝ. ඊට පස්සේ අපි දන්න ටිකක් ලියමු පස්සේ. ඉතින් බචු දාපු හැටි ගන්න නේද පොඩි. දස් මොනවාද? සමහර කෝල් දෙන්න ඔෆ් කරගෙන ලියමුනේ. එතන මම මයික් එක ඔෆ් කරන්න යනවා මෙහි.
Teacher. Oh, putte. Are me. Are gaswargavala burutte kiyana ekata palaha tiyenne mokakda? Nadun putte. Nadun shaka. Nadun gal hasirajaya kiyanne. E wage nadun shaka kiyala tiyena loku gahak. Teacher. Oh, putte. නඳුංගල් හස්තිරාජයා නැති වුණා නේද? ටීචර් නඳුංගල් මේ හස්තිරාජයා නැති වුණා. Teacher, palati walata tampala tampala kiyana dekak tiyenawa. Kopatiyo. Ah, awune. Etanta wala ekak liyannako. Palatiya. Goyam liyanna puluwan. Irugu liyanna puluwan. Tampala bandakka. Oh. Tampala irugu liyanna ba ne. එනිකුවේ නෑ පැලැති බණ්ඩක්කා එනවා පම්බටු ආයවා තියෙනවා මැඩම් ඔව් පුතේ අර ගස්වල තියෙන නැදුන්ද සැදුන්ද නැදුන් නෑන තියෙන පුතේ නැදුන් Teacher, හොරට පස්සේ තියෙන්නේ මොකද්ද? Rubber. Rubber? කිරිගන්න. හරියට ඇහින්නේ. මොකද්ද පැටිය? ගොරවන සවිනුට ගොරවනවද? හරි පැටි හරි මේකේ ෆොටෝ එකක් ගහගන්නකෝ මෙතනින් අපි පන්ති නවත්තනවා මේක ලියවන්නට පස්සේ. ටීචර් බිනු කලියලා ඉවරයි. හොඳයි පුතේ. ලියා ඉද මදි නම් අපි හා පැත්තට යමු. කොතනටක් ලියවද? ඉද මදි කියපු බබා කොතනටක් ලියවද? මොකලියන් ගොරවන පුතාමගේ ෆොටෝ එකක් ගහගෙන යන්න. ඔතනින් අපි අද ඉවර කරනවා. ඉතින් මාෂි ලියලා ඉවරයි. හරි පැටියෝ. අබරල කියන්නේ කබරල කියන්නේ ලොකු කොලයක් පුතේ. පඳුරු වගේ තියෙන්නේ. හන්ද? අල වර්ගයක් තියෙන්නේ. ළඟට එන්න පුළුවන් ගොයම්.
ඔව් ගොයන් යන්න පුළුවන් අබරල කොලේ ලොකු යල කොලේ වගේම තමයි මැඩම් ඔපතේ පැලෑටි වල තම්පලා තම්පලා දෙකක් තියෙනවනේ ඔව් පැටිය තම්පලා තම්පලා දෙකක් තියෙනවා එකක් ලියන්න එක එක තම්පලා එකක් ලියන්න ටීචර් යෝ ලියන ඉවරයි හරි පැටිය හරි ලියන ඉවරයි ටීචර් හරි පැටියෝ අපි අද ඔච්චරයි කරන්නේ ටීචර් යල ඉවරයි නෑ ටීචර් තව විනාඩි දෙක තුනක් තියෙනවා ලියන අය ලියන්න ළමයි මම ටීචර් මැසේජ් එකක් දැම්මා ටීචර් ප්‍රශ්න ලියලා ඉවරයි හරි පැටිය හරි හරි අපි ඔච්චරයි අදට කරන්නේ මම ලියන අය ලියා ගන්න අවශ්‍ය දේ විතරයි චැට් එකට දාන්න පුතේ හරි මාට කියන්න තව ලියන අය කවුද? ටීචර් නැතුජ ලියනවා. එහෙනම් ෆොටෝ එකක් දාන්නකෝ. මම ටීචර් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා. හරි ටීචර් ලියල ඉවර නැති අය ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න මොකද දැන් කාලේ ඉවරයි නේද පුතේ. දැන් පන්ති ඉවරයි. අවෝ දැන් ඉවර කරලා ළඟයි. තව විනාඩි 5ක්ම තියෙනවා. ඔව් 5ක්ම තියෙනවා තව. ඒක තමයි ලියන අය ලියන්න. ලියන්න මේ. ගොඩක් තියෙන අය ස්ක්‍රීන්ෂොට් එකක් අහගන්න. පොඩක් තියෙන අය ලියන්න. ටීචර් ලියල ඉවරයි. හොඳයි පැටියෝ. ඉන්නකෝ තමයි.
හරි මේ දැන් ලිය ෆොටෝ එකක් ගහගත්තද ෆොටෝ එකක් ගහගත්තද එලා ඔව් ටීචර් හරි එහෙනම් අපි අදට නතර කරමු ගොඩක් අය ගිහිල්ලා නේ ටීචර් කිව්වනේ ඉවරයි මෙතනින් කිය හරි එහෙනම් අපි ලබන සතිය අය හම්බෙමු ටීචර් පොඩක් දාන්න මම ඒක ස්ක්‍රීන්ෂොට් එකක් අහුවේ නැහැ හරි බැටිය හරි මේ ගහ ෆොටෝ එකක් ගහගත්තේ නැති අය හොම්මින් ඉන්න අනිත් අය යමු අයබෝවන් ෆොටෝ ගහගත්තේ නැති බබා ගහගන්න පුතේ ගැහුවා ටීචර් ෆොටෝ එක හරි හරි පුතේ හරි එහෙනම් හරි ආයිබෝවන් ටීචර් හරි හරි ආයිබෝවන් ආයිබෝවන් ටීචර් Thank you teacher